সব প্রজেক্টকে সাইন আপ পেজ দেখাই সাইন ইন করে সাই হেদের তিনি দিয়ে গেন তখন আমি ওই দিকটা ফার্স্ট পেজ দেখে দিয়ে এনে এতে না এই সব লোগো দেখে দিয়ে না এটা সে দি ওয়েলকাম টু দি শপ কেরা দিয়ে নেওয়া আলু তেম এই শপ এখানে আমাকে একটা লাগে ক্রিয়েট নিউ অ্যাকাউন্ট ওয়ালিং ফার্স্ট নেম এখানে লাস্ট নেম এখানে দিলা ইমেল পাসওয়ার্ড মোবাইল লিখে দিলাম এতে জেন্ডার সিলেক্ট করার হাতে দিয়ে নেওয়া এমন কালা সাইন আপ এন্ড বলবো এমন তো খালি ইন্দ্র আমি কি ইন্ন কেনেকটা নাকি আমি সাইন ইন এন্ড මෙතන ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා සයින් ඉන් වෙන්න පුළුවන් ෆෝගොට් පාස්වර්ඩ් කියලා පාස්වර්ඩ් එක අමතක කෙනෙක්ට නම් මෙතනින් ෆෝගොට් පාස්වර්ඩ් දීලා පාස්වර්ඩ් එක ගන්නත් පුළුවන්. ඒතර සයින් ඉන් පේජ් එකයි සයින් අප් පේජ් එක අතර මේ බටන් එකෙන් මේ දෙක අතර හැම එකම යන්න පුළුවන්. දැන් අපි මේකේ කෝඩ් එක හැදිලා තියෙන විදිය ගැන බලමු. ඊෂෝ ප්‍රොජෙක්ට් එකේ සයින් ඉන් එකයි සයින් ඉන් කොටසයි සයින් අප් එකයි හැදිලා තියෙන එකේ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. index.php फाइल लिखाई style.css फाइल लिखाई script.js फाइल लिखाई इटम तरह bootstrap फाइल लिया यूज कर लेती है ना तो सामान्य जी इटम हेड लेकर दिए ना टाइटल लेकर ईशॉप कर लेती है ना इटा से मित्र जी लिंक करके ना दिए ना bootstrap फाइल लिखाई इटा से bootstrap पर इटम तरह ताऊ css टिका दिए नहीं ना style.css फाइल लिखा तो मित्र लिंक करके ना दिए ना इटा से लोगो एक लिंक करके ना svg फाइल लिखते रहे लोगो एक लिंक करके ना दिए ना ඊට පස්සේ නම් බොඩි කොටසට එතකොට එතනදී මුලින්ම මේ කොටසෙන් තියෙන්නේ welcome to the he welcome to the e-shop කියන කොටසට අදාළ ටික තමයි හෙඩ් එකත් එක්ක මේ කොටසෙන් තියෙන්නේ. එතකොට ඒ ටිකට අදාළ CSS කොටස තමයි මෙතන තියෙන්නේ. මෙතනදී main body කියලා class එකක් අරගෙන තමයි CSS කොටස පටන් ගන්න තියෙන්නේ. එතකොට මෙතනදී background svg image එකක් background image එක විදිහට use කරලා තියෙනවා. ඊට පස්සේ background size එක ඊට පස්සේ background position එක background repeat එක ඒක දීලා තියෙනවා මේ header කොටසදී කියන්නේ he welcome to the e-shop කියන කොටසදී content කොටසදී කතා කරන්නේ අපි create a new account ඒ කොටසට අදාළ code එක තමයි මෙතන තියෙන්නේ මෙතන දීලා තියෙනවා create a new account ඊට පස්සේ first name එක ඒකට label එකක් දාලා තියෙනවා එතන class එකක් දාලා form control කියලා class එකක් use කරලා තියෙනවා ඊට පස්සේ first name last name email password mobile gender ඒ විදිහට ඒ කොටස් ටික දාලා තියෙනවා එතකොට මෙතනදී option දෙකක් දාලා male female select කරන්න select tag දෙකක් use කරලා තියෙනවා css file එකේදී මුලින්ම main body එකට අදාළ background එකට අදාළ svg file එකට අදාළ css කොටස තියෙනවා ඊට පස්සේ logo එකට අදාළ කොටස තියෙනවා ඊට පස්සේ මෙතනදී quicksand සහ honey script කියලා font දෙකක් add කරගෙන තියෙනවා මේ font add කරගත්ත කොටස තමයි මෙතන තියෙන්නේ ඊට පස්සේ මෙතන මේ කන්ටේනර් එකට අදාළ කොටසට අදාළ CSS කොටසක් ඇඩ් කරගෙන තියෙනවා. ඒක තමයි මෙතන title 2 කියන එකෙන් ඒ කොටසට අදාළ ටිකේ ටිකේ. ඒ කියන්නේ මේ කොටස. ඊට පස්සේ ඒ කොටසට අදාළ ටික තමයි එතන තියෙන තොට title 1 ඒ කියන්නේ he welcome to the shop කියන කොටසට අදාළ CSS කොටස තමයි මෙතන title 1 කියන එකෙන් තියෙන්නේ එතනදී font family එක honey script එකෙන් දාලා තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ කොටසට අදාළ මේ title 1 කියන class එක ඊට පස්සේ title 2 කියන class එකෙන් තමයි content එක ඒ කියන්නේ create a new account අදාළ ටික එන්නේ මේ කොටසෙන් තියෙන්නේ create a new account page එකේ අන්තිම හරියේ තියෙන sign up කියන බටන් එක මෙතන තියෙනවා ඊට පස්සේ අර sign in එකටයි sign up එකටයි ඒ දෙකට මාරු වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන කොටස තමයි මෙතන තියෙන්නේ ඒකට අදාළ කෝඩ් එක තමයි මේ මේ ටිකෙන් දැක්වෙන්නේ එතකොට මෙතනදී already have an account කියලා ඒ තියෙන කොටසට අදාළ ඒ බටන් එක තමයි මෙතන තියෙන්නේ එතකොට මෙතනදී අර sign up එකටයි sign in එකටයි මාරු වෙන්න පාවිච්චි කරලා තියෙනවා වන් ක්ලික් එකක් යූස් කරලා තියෙනවා ඒ කියන්නේ JavaScript කොටස මේ JavaScript කොටසෙන් තියෙන්නේ ඒ අර sign in sign up pages දෙක අතර මාරු වෙන එකට අදාළ කෝඩ් එක තමයි මේ ටිකෙන් දැක්වෙන්නේ
ඊට පස්සේ අපි බලන්නේ සයින් කොටසට අදාළ කොටස. එතනදී ක්ලාස් එකක් විදිහට ටයිටල් 2 කියන එක ඇඩ් කළා. CSS ඇඩ් කළා තියෙනවා මේ කොටස ටයිටල් 2 කියන එකට අදාළව ඇඩ් කළා තියෙනවා. සයින් අප් සයින් ඉන් කොටසෙදි එතනදි කලින් සැරේ කලින් එකේ වගේම ලේබල් එකක් හැටියට ඊමේල් එක දීලා තියෙනවා. ඊට පස්සේ ඉන්පුට් ටයිප් එක ඊමේල් කියලා එතනින් ඒ ටික ඇඩ් කරන්න දීලා තියෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක තියෙනවා. ඊට පස්සේ රිමෙම්බර් මී කියලා චෙක් බොක්ස් එකක් දාලා තියෙනවා. එතන ටික් කරන්න තියෙන රිමෙම්බර් මී කියන ක්ලික් කරන්න තියෙන කොටසට අදාළ ටික. ඊට පස්සේ ෆෝගොට් පාස්වර්ඩ් කියලා මෙතනින් ෆෝගොට් පාස්වර්ඩ් එකට අදාළ කොටස තමයි මෙතනින් දැක්වෙන්නේ. ඔන් ක්ලික් එකක් දීලා සයින් ඉන් සයින් අප් පේජස් අතර මාරු වෙන ඒ බටන් එකකින් කන්ටේන් කොටස ඉවර වෙනවා. ඊට පස්සේ අන්තිම කොටස ඇටියට ඇඩ් කරලා තියෙනවා කොපිරයිට් එකක්. ඒතකොට එතනදී එතනදී යූස් කරලා තියෙන CSS එකක්. එතන මේ ක්ලාස් එක ඉදිරියට ටෙක්ස්ට් සෙන්ටර් දාලා තියෙනවා. ටෙක්ස්ට් සෙන්ටර් යූස් කරලා තියෙනවා. ඊට පස්සේ එක ටෙක්ස්ට් එක මැදට ගන්න යූස් කරලා තියෙන කොටසේ මේ කොටසෙන් කොපිරයිට් එක ඇඩ් කරලා තියෙනවා. ඊට එතනදී හැම pages අපි sign in sign up දෙකේම අන්තිමට 2022 eshop.lk මේ කොටස වැටෙනවා. ඒක ඒ කොටසට අදාළ කෝඩ් එක තමයි මේ ටිකින් තියෙන්නේ. ඒ විදිහට eshop project එකේ sign in sign up part දෙක ඉවර වෙනවා. ඊට පස්සේ අන්තිමේට අපි index.php ෆයිල් එකේ අන්තිමේට JavaScript ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් HTML close කරලා තියෙනවා. එතනින් කෝඩ් එක ඉවර වෙනවා. මෙතනදී bootstrap use කරලා තියෙන තැන් බැලුවොත් එහෙම first name last name මේ තැන් වලදීත් මෙතන class එක මෙතන form control කියලා එතන bootstrap use කරලා තියෙනවා. ඊට පස්සේ sign in කොටසෙදිත් email එකට password එකට එහෙම class එක විදියට set කරලා තියෙන bootstrap class එකක් set කරලා තියෙනවා form control කියලා. ඒ කොටස් ටික එතන තියෙනවා. ඊට පස්සේ checkbox එක තියෙනවා remember me කියලා එතන select කරන්න තියෙන checkbox එක. ඊට පස්සේ password එක අඳුරග password එක අමතක කරලා තියෙනවා. password එක අඳුරගන්න forgot password කියලා දීලා තියෙන එතන link එතනදී class එක මෙතනදී bootstrap use කරලා තියෙනවා. link primary කියලා ඒ කොටසලා දාලා css කොටස මේ තියෙන්නේ. ඒ කියන්නේ bootstrap කොටස. ඊට පස්සේ මෙතන sign in button එක තියෙනවා. එතන යටම sign in button එක තියෙනවා. එතකොට එතනට btn btn primary කියලා bootstrap class එක තමයි මෙතන.